Enjoy 1% merchant commission when you accept Lankapay cards. Contact these banks today. දැන් අපි හිතාගෙන හිටියොත් එහෙම අපි ආණ්ඩුවේ ඉස්පිරිතාලෙන් බෙහෙත් ගන්නෙ නෑ. අපිට පෞද්ගලික ඉස්පිරිතාලයකට ගිහිල්ලා බෙහෙත් ගන්න අපේ සාක්කුවේ සල්ලි තියෙනවා. එහෙම කියලා හැබැයි මේ වන විට පෞද්ගලික රෝහල් බොහොමයක පවා මේ ඩොලර් ප්‍රශ්නේ නිසා ඖෂධ හිඟයක් පවතිනවා. අද දිවයින වාර්තා කරනවා පෞද්ගලික රෝහල් වල අත්‍යවශ්‍ය ඖෂධ 76ක හිඟයක් කියලා. වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 525ක හා ශල්‍ය ද්‍රව්‍ය 5376 තොග අවසන් වී තිබෙන බව තමයි වාර්තාවන්නේ. තින් පෞද්ගලික රෝහල් වල තත්ත්වය මෙහෙමනම් අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. රජයේ රෝහල් වල තිබෙන්නා වූ තත්ත්වය පිළිබඳව ඉතින් ඒ අනුව පෞද්ගලික රෝහල් වල ඖෂධ හිඟයක් පවතින බව පෞද්ගලික රෝහල් සහ සාත්තු නිවාස සම්මේලනයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමන මණ්ඩලයේ වෙත ලිපියක් මගින්ම දන්වා තිබෙනවා. පෞද්ගලික රෝහල් වල මේ වන විට අත්‍යවශ්‍ය ඖෂධ 76ක හිඟයක් පවතින බවද ඔවුන් එම ලිපියේ සඳහන් කර තිබෙනවා. ඒ වගේම වෛද්‍ය උපකරණ රැසක හිඟයක් පවතින බවත් එම සම්මේලනයේ ලෙනේ පෙන්වා දෙනවා. ඉතින් මේ අතර කොළඹ වෛද්‍ය සැපයීම් අංශය තුල ඖෂධ වර්ග 525ක සහ ශල්‍ය ද්‍රව්‍ය 5376ක තොග අවසන් බවද රජයේ ඖෂධ වේදීන්ගේ සංගමයේ සඳහන් කරනවා. ඉතින් වෛද්‍ය සැපයීම් අංශයේ තිබිය යුතු වෛද්‍ය සැපයීම් වලින් 50%ක තොග මේ වන විට අවසන් බවයි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම අංශය කියා සිටින්නේ. ඉතින් පෞද්ගලික රෝහල් වල තත්ත්වය එහෙම තමයි. හැබැයි පෞද්ගලික රෝහල් එහෙම වුණත් ඇතැම් අයට සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහල තියෙනවා නේද? කට්ටියේ නම් ලයිස්තුව කියන්න ඕනේ නැහැ නේ. මොකක් හරි වුණාම කිවිසුමක් ගියත් පොඩ්ඩක් උණක් ගැනුණත් කෙලින්ම සිංගප්පූරුවට ගියා. වීසා ඕනෙත් නැහැ නේ. මවුන්ට් එලිසබෙත් රෝහලින් ප්‍රතිකාර ලබා ගන්නට පුළුවන්. හැබැයි මේ රටේ බොහෝ දෙනෙකුට එවැනි අවස්ථාවක් නැති බව, බොහෝ දෙනෙකුට නෙවෙයි දෙකෝටියකට ආසන්න පිරිසකට ඒ අවස්ථාව නොමැති බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය වන්නේ නැහැ. මේ වන විට ඍජු ආරයල් අමාරෝහලේ දැඩි ඖෂධ හිඟයක් පවතිනවා. ඒ දරුවන්ට පැරසිටිමෝල් ඉතාමත් අවම මිලකට ගන්නට පුළුවන් ඉතාමත් යටිම තලයේ තිබෙන්නා වූ ඖෂධයක්, වේදනානාශක ඖෂධයක්. එය පවා ලබා ගැනීමේ උග්‍ර ප්‍රශ්නයකට මුහුණ දී තිබෙනවා රජයට. සෞඛ්‍ය අමාත්‍යාංශයට ඒ පිළිබඳව වගේ වගක් නැහැ. හැබැයි මේ රෝහල් වල සිටින්නේ වෙන කවුරුත් නොවේ. නාලාගිරි කුලේ හරි දේවදත්ත කුලේ හරි අය නෙවෙයි ඔබේ මගේ පුංචි දරුවන්. ඉතින් ඔවුන් වෙනුවෙන් මේ කටයුත්ත කරන්න පොඩ්ඩක් පුළුවන් නම් පිළිකා රෝහලට ගිහිල්ලා අහන්න මොනවාද නැත්තේ කියලා. පුළුවන් නම් පැරසිටිමෝල් කාඩ් එකක් හරි අරන් දෙන්න. ඒක තමයි අර ඒ වචනේ පාවිච්චි කරන්න සමා වෙන්න ගොන් ආතල් ගන්නවට වඩා ඒක තමයි මේ මොහොතේදී අපේ ඔබේ මගේ තිබෙන්නා වූ යුතුකම විදිහට.